ඔබේ පුතේ එහෙනම් දත්තාව ටීචර් ලස්සන පාඩමක් අරගෙන චූටි දුවේ මගේ පුතාලව ටික හම්බ වෙන්න නේද හැමෝම හොඳින් නේද එතකොට දැන් පුතාල කියන්න ටීචර් හී මොකද්ද කියලා දුන්නු පාඩම ලස්සන සින්දුවක් කියලා දුන්නා සින්දුවක් කියලා දීලා ඒ සින්දුවේ කතාව පුතාලට ලස්සනට කියලා දුන්න නේද කෝ කියන්න බලන්න කවුරු ගැනද ඊයේ කියලා දුන්නේ කෝ කියන්න සවිඳු බබා කියන්න හොඳ පුතානේ කියන්න බලන්න දැන් හැමෝම හිටියා ඊයේ පාඩමට මෙතන ඉන්න හැමෝම හිටියා කෝ දැන් කියන්න බලන්න ටීචර් ඊයේ මොකද්ද කරේ කියලා හොඳ පුතාලා නේද කෝ කියන්න හරියටම හරි හැමෝටම මතකයි නේද මොනව ගැනද ටීචර් කරේ හා පැටිය ගැන නේද හාවෙක් ගැන පුතාලා ආස කරන ලස්සනම ලස්සන සතෙක් ගැන තමයි ඊයේ ටීචර් ඔයාලට පාඩම කරේ නේද හාවගේ ඉබ්බගේ කතාව කියලා දුන්නා සින්දුවක් කියලා දුන්නා නේද හැමෝටම මතකයිද මතකයි නේද දැක්කද මේ ඉන්නේ දැක්කද මේ ඇවිත් ඉන්නේ ඔයාලව බලන්න මෙයා මතකද කියලා බලන්න හදන්නේ මෙයා ඇවිත් තියෙන්නේ පුතාලා ඊ කරපු පාඩම පුතාලට මතකද කියලා අහන්න දැක්කද කෝ කියන්න මතකද ඔයාලට මාව මතකද පුතාලට මාව මම කවුද එතකොට මම යන්නේ කොහොමද මගේ පාට එතකොට මම කන්නේ මොකද්ද හරි නේද ඔව් එතකොට මට කකුල් කීයක් තියෙනවද හතරයි හතරයි එතකොට දන්නව නේද ඔයාලට මෙයාගේ නම කිව්ව නේද හැමෝම කිව්වා මොකද්ද මෙයාගේ නම හාව නේද ඌ මෙයා ගෙදරත් ඉන්නව සමහර කට්ටියගේ ගෙදර හුරතලයට ඇති කරනව නේද හා පැංචව ඔව් නේද පුතේ මෙයා දැන් අහපු දේවල් වලට ඔයාලා උත්තර දුන්න නේද ඔව් මගේ පුංචි පුතාල හොඳයි නේද ගුඩ් වෙරි ගුඩ් ඔයාලා දැන් මෙයාගේ නම මොකද්ද කිව්වේ ඔව් හාවා ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ පුතේ රැබිට් නේද එතකොට මෙයා කන්නේ කැරට් කනව නේද මෙයාගේ පාට මොකද්ද කිව්වේ ඕ සුදු පාට තව බ්‍රවුන් කලර් නේද පාට ගොඩාක් තියෙනව නේද මෙයාලා එතකොට තව මොකද්ද මෙයා ඇහුවේ ඔයාලගේ ඕ කකුල් කීයක් තියෙනද කියලා ඇහුවත් එක්ක නේද කකුල් කීයක්ලු හතරක් කියලා කිව්ව නේද ඕ හොඳ පුතාල පුතාල කැමතිද මෙයාව හදන්න අපි ඊයේ මෙයා ගැන ඉගෙන ගත්ත නේද අපි මෙයාව හදලා බලමුද හදලා බලමුද කැමතිද පුළුන් වලින් හදන්නේ අපි මේ වගේ නෙමෙයි ලස්සනට පුළුන් වලින් හදන්නේ කැමතිද ඔයාලා කැමති නේද හැමෝම කැමතිද අම්මල ඔයාලට ගෙනල්ලා දුන්නද ආ ටීචර් ඊයේ කියපු බඩු ටික ලෑස්තිද කො හැමෝම පෙන්වන්න බලන්න මෙයාව ටීචර් තියන්නම් හරිද කො පෙන්වන්න බලන්න පත්තර ඇස්තිද පත්තර මේ වගේ පරණ පත්තර පිටු දෙකක් විතර ඕන කියලා කිව්ව නේද ටීචර් හරි එතකොට තව මොකද්ද මේ වගේ පුඩි කාඩ්බෝඩ් කැල්ලක් ඕන කියලා කිව්වා එතකොට තව මොකද්ද ටීචර් කිව්වේ ඕ මේ මොකද්ද පුළුන් නේද පුතේ පුළුන් ඕන කියලා කිව්වා එතකොට මෙයාලගේ ඇස් සතු පාටයිනේ හා එතකොට මේ මදටිය ඇටත් ඕන කියලා කිව්වා දැක්කද පුතාල මේ තියෙන මදටිය ඇට ඕන කියලා කිව්වා එතකොට මෙයාගේ නහයට ටිච හදාගත්තා මෙන්න මේ වගේ පින් කලවලි පොඩි නෝස් එකක් එයාට හරිද ඔයාලා පාට කරලා අරගන්නකො කොලගුලියක් මේ වගේ හරිද පුතාලා එතකොට ටීචර් මේ වත්තෙන් අරගෙන ආවා මෙන්න මේ වගේ ඉරටු ටිකක් මේකෙන් අපි ගමු මෙයාට හරිද මෙයාට අඩුයිනේ මෙයාගේ රැවුලට නේද පුතේ අපි මේක අන්තිමට තමයි ඕනේ මුලින්ම අපි
රැබිට් ගේ හාවගේ කඳ කොටස හදාගමු. හරිද පුතේ? හැමෝම ඔයාලගේ පත්තරවලින් එක පිටක් අරගෙන අතින් ඉරා ගන්නකෝ. ඕ අතින් ඉරාගෙන මෙන්න මේ වගේ හුලි කරන්නකෝ. හොඳට හුලි කරගන්න. තාලගේ අතටත් හොඳයි නේද මේ වගේ? ඕ මේ වගේ ඇක්ටිවිටි එකක් කරනකොට මොකද වෙන්නේ? තාලගේ ඇඟිලි තුඩුවලත් ශක්තිමත් වෙනව නේද? හරිද? මෙයාගේ ඔළුව. හරිද පුතේ? මෙයාගේ මේ ඔළුව. එතකොට මෙයාගේ ඇඟ කොටස හදාගමු අපි. හොඳට ගුලි කරගන්න. හරි. අපි එතකොට දැන් මෙයාගේ ඇඟ කොටස තමයි දැන් පොඩ්ඩක් ඊට වඩා ලොකුවට හදාගන්න හදන්නේ. හරිද පුතේ? හරිද? දැන් මේ වගේ එයාගේ ඇඟ කොටස හදාගන්නකෝ. හදාගත්තද? හදාගත්තද? පෙන්නන්න හැමෝම. හරි. දැන් මේක තමයි ඔළුව. එතකොට මේක තමයි යාගේ කඳ කොටස. හරිද? දැන් මේ දෙක මෙහෙම තියලා අලව ගන්න. මෙන්න මෙහෙම අලව ගන්න හැමෝම. ගම් ගාල අලව ගන්න. ඔය ගම් බෝතලේ ටිච කිව්ව නේද? ගම් බෝතලේ තියෙනව නේද? අර තියෙන හැමෝගෙම ළඟ. අලව ගන්න බලන්න හැමෝම. අලව ගත්තද? හොඳට අලව ගන්න හැමෝම. ගුලි කරලා හොඳට පොඩියට ගුලි කරලා හොඳට ඔයාලගේ අතින් හොඳට ගුලි කරලා ඊට පස්සේ අලව ගන්න. හරිද පුතේ? හරිද? හරි. දැන් ටීචර් හදන්නේ මෙයාට කන් දෙකක්. හරිද පුතේ? ටීචර් දැන් මෙයාට කන් දෙකක් අඳින්න හදන්නේ. හරිද? රෝස පාට පාට තියෙනවද ඔයාලා ළඟ? රෝස කල්ල, රෝස පින් කල්ල පාට පාට අරගන්නකෝ. රෝස කල්, රෝස පාට නැත්තම් පින් කල්ල නේද පුතේ? අරගන්නකෝ. පින් කල්ල පාටත් අරගන්න. මුලින් මෙයාගේ අපි කන් දෙක මේ වගේ හැඳගමුකෝ. ටීචර් පෙන්නන්නම් ඔයාලට මෙයාගේ කන් දෙක ටීචර් අඳින විදිය. දැක්කද පුතේ? මෙන්න මේ වගේ ඇඳ ගන්න දෙකක්. මේ වගේ දෙකක් ටීචර් මෙතන ඇඳලා තියෙන්නේ. මේ කැපුවම කෑලි දෙකක් ටීචර්ට හම්බ වෙනවා. හරි. ඔයාත් ඇඳ ගන්න මේ වගේ නිකන් හාවගේ කන හැඩයට ඇඳ ගන්නකෝ. කන් හැඩයට මෙන්න මේ මේ තියෙන්නේ. මෙයාගේ කන් දැක්ක නේද? මෙන්න මේ වගේ කන් හැඩයට ඇඳ ගන්නකෝ ඔයාලගේ හාව පැටියට. එතකොට මෙයාව ලස්සනට අපි හදලා ගමු. හරිද? එතකොට අපිට අම්මලට පෙන්නන්න පුළුවන් පුතාලා හදපු ලස්සන හාප් පැංචව. හරිද පුතේ? හරිද? හදාගත්තද? මේ වගේ කපාගත්තද? දැන් මෙයාගේ කන් දෙක ලස්සනට පාට කරමු අපි. ටීචර් ළඟ පින් කලර් නෑනේ. ටීචර් ළඟ පින් කලර් නැති හින්දා මේ ටීචර් ලස්සනට මෙන්න මේකෙන් රෙඩ් කලර් වලින් ලස්සනට මේ වගේ කලර් කරන්න පුතේ. දැක්කද? ඔයාලත් ලස්සනට රෝස් පාට තියෙනවනම් රෝස පාටි ලස්සනට කලර් කරගන්නකෝ. හරිද පුතේ? කන් දෙක හරිද? ආවගේ ටීචර් රතු පාටින් මෙව කරගත්තා. හරි නේද? මේ බලන්න ලස්සනයි නේද මෙයාගේ කන් දෙක. අපි දැන් මෙයාගේ කන් දෙක මෙහෙම අලවන්න හදන්නේ. හරිද පුතේ? ඕ චුට්ටක් මෙතනින් නවාගෙන මේ වගේ නවා ගන්නකො. මෙන්න මේ වගේ නවාගෙන දැන් මේ වගේ නවාගෙන පුතාලා ගම් ගාලා අපි අලවමු. හරිද පුතේ? ගම් තියෙනවද ඔයාලා ළඟ? ඔවර තියෙන්නේ ටීචර්ට පේනවනේ. ගම් තියෙනවනේ හැමෝගෙම ළඟ නේද? ලස්සනට අලව ගන්න කන් දෙක අපි අලව ගමු.
මෙන්න මේ වගේ ටීචර් අලවනෝ මෙයාගේ මෙතන. අනිත් එකත් අපි අලව ගමුකෝ. சரி அளவு கண்ணு அண்ணு டீச்சர் அளவு கத்து தக்கது வெட்டனவனே ஒயால தெமிங் அளவு கண்ணுக்கு ஹரிது புத்தே தேன் புலும் டிக்க அரகண்ணுக்கோ பலன்னு हाँ दें पुलुन टिके देख के तो मैं टीचर की पुलुन टिके आ वो याला दें पुलुन टिका आरागे ने गम बोतले आरागे ने गम टिके गान ने दें मेक डे हमीन सेरे गम टिके गान ने हमीन सेरे गम टिके गाला अंगिली पुराम आते पुराम गागान ने पा हमीन हमीन गागान ने महिमे गागे ने அலவன்னு புளும் கேல் அரகின்னு மே வக்கே பொடியட்டு மென்ன மே வக்கே அலவகன்னுக்கு லச்சனட்டு ஹமிங் ஹமிங் புத்தால லச்சனட்டு மே வக்கே அலவகன்னுக்கு ஹமோட்டமு தேர்னான் ஏத்து டீச்சு கேப்புவிக்க ஓன் ஏது புத்தே தேருனா நேது அச்சனட் அலவுகான்ன டீச் அலவுனம் வகே ஹரி நேது புத்தே தேங்க அலவனவது ஹமோம் அலவல் இவறாய்து டீச்சத் அலவனவா ஒயால தலவன்னுக்கு பலான் அச்சனட் லேசி நே வெடி கம்போத்திலேன் கம்டிகா கேவா பாச்சி புளுங்கையல்லா கரகின மே வக்கி அலவனவு நேது ஆசைது மே வேடேட்டு ஹமோம் ஆசை நேது நச்சனை நேது தட்டுமா ஹாப்பேட்டியேக்கு வகை நேது அம்மலட் பெண்ணான்னுக்கு கிதிர கட்டியேட்டு ஓயால் ஹத்தரில் இவருவுனாடு பாச்சி யோலோ கிச்கியாய் எத்தட்டுமா ஹாப்பேட்டியேக்கியேலாம் खत आडू दें तो छुट्टा कलवन नोरने मैं आटे दें मैं आगे वाली की हदा नोरने द मैं आगे वाली की छुट्टा खदा मुको अपि हम इतने पोट्टा पेन वने एकातिका कलम हो याला कड़दासी अतुलड़ डालती है ना कड़दासी कैल में पेन नेतु लस्सने डालवान ना इटे पासे अपि मिन्न मेवागे पुलुंग बुलिया कारगे ना வலிகி, அரிது புத்தே தவசுட்டாக அரகினே யாகி வலிகி தேக்கலத்து இனவனே வாலா மென்ன மேவாக்கே குளியாக அரகின் அப்பு மிகிம் தியமும் அரிது புத்தே அரிது ஹமும் அலவல் இவறாய்து தாம் அலவன வனேது ஹமத்தனமு கம்காகான்னிப்பா हरिद पुते विराइद लेसी नेद आरं देंग है मोमल अस्संट हदल तीन वने देम में आट मुखाद पुते आडू में आट अस्दिका काडुई नेद पी अस्दिका कु तीयमू हरिद पुते में आट अस्दिका कु तीयला अलवमु नेद पुटकिन्न மதட்டிய ஏட்ட வலின் தமாய் கொயாகத்த நேது ஹமும் மதட்டிய ஏட்ட தீன் ஹமும் தீன் வலின் ஏட்ட வருத்திச்சிடு வேண்ணி ரத்துபாட்ட ஏட்ட நேது ஏக்கடு தமாய் புத்தே கியான்னே மதட்டிய ஏட்ட கியல நேது அப்பி ஏனான் டீச்ச முலிம்ம கியுவனே வாழ்ட மேவகே பொடி நோசக்க தேங்க ஏக்கா தலவமும் அப்பி யாகி நோசைக்கு நேது புத்தே ஓய் அச்சனட் அலவமும் ஏக்கா
එකක්වත් දැන් හැලවුවාම දැන් මොකද්ද පුති අඩු? එයාට දැන් මොකද්ද අඩු? ආ, බලේ එයාට දැන් අඩු. එයාගේ මොකද්ද? රැවුල නේද? ආ, දැන් රැවුලට අපි මෙන්න මේ වගේ පිටිචිකුව නේද මේකේ? එහෙම ඉරටු කෑලි දෙක තුනක් අරගෙන අපි පොඩියට කඩාගමු මෙහෙම. ඇත්ත පුතේ. කඩාගෙන අලවමු අපි ඒකත්. එතකොට ලස්සන එයාගේ ඇත්තටම රැවුල වගේ නේද? ඔයාට හොයාගන්න පුළුවන් නේද පුතේ? හොයාගන්න පුළුවන් වුණා නේද? ආ, දැන් ටීචර් ගම් ගාලා අලවන්න හදන්නේ ඒකත්. අලවලම පෙන්නන්නම් පුතාලට. එතකොට ඇත්තටම එක්කෙනෙක් වගේ තමයි නේද පුතේ? හැමෝම ලස්සනට අලවන්න. අලව ගත්තද පුතේ? අලව ගත්තද? අර අලවන්න හැමෝම ලස්සනට. හැමෝටම පුළුවන් නේද? ලස්සනයි ලස්සනයි හැමෝගෙම හරිම ලස්සනයි හැමෝම ලස්සනට අදලා. ටීචර්ගේ හා පැටියා ඉවරයි. ටීචර් හදල ඉවරයි. දැක්කද පුතේ? ටීචර් හදල ඉවරයි නේද? දැක්කද? ආ, දැක්කද පුතේ? මේ ඉන්නේ ටීචර්ගේ හා පැංචා. දැක්කද? ලස්සනයි නේද මෙයා? ඔව්, මේ බලන්න හරි හුරතල් නේද? මෙයාව හුරතල් හින්ද තමයි ගෙවල් වෙලත් ඇති කරන්නේ. ලස්සනයි නේද? ඇත්තටම එක්කෙනෙක් වගේ නේද? දැක්කද හා පැටියව? ඕ, ලස්සනයි නේද? පුතාලා හැදුව නේද හැමෝම කො පෙන්නන්න දැන් හදපු විදියට? ආ, දැන් වෙලාව හරි. එහෙනම් ටීචර්ගේ ටීචර් යන වෙලාව හරි. දැන් ඉතුරු ටිකත් එහෙමම අලවලා මේ වගේ අලව ගන්න පුතාලා. ඔව්, දැන් හැමෝම වගේ හදලා ඉවරයි නේද? හරි, එහෙනම් දැක්කද පුතාලා එහෙනම් ටීචර්ගේ හාපැංචව? හරි පුතේ, එහෙනම් හැමෝම ලස්සනට හදලා ගෙදර කට්ටියටත් ඉන්නන්න. බයි පුතේ හැමෝටම. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බයි. ස්තුතියි. මම K.P.S. හාජර. මම සයිහ උසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලමාවී රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරන 2022 මාර්තු කණ්ඩායමේ ගුරු සිසුවියක්. මම අද ඉදිරිපත් කළේ දරුවන්ට පුළුම් යොදාගෙන හා පැටියෙක් නිර්මාණය කිරීම. මෙම ක්‍රියාකාරකම අයිති සංවර්ධනාංශය තමයි ප්‍රජානනය. පරිසරය පිළිබඳ දැනුවත් වීම තමයි අනුවශ්‍ය. සුවිශේෂී අංශය සජීවී ලෝකයේ පිළිබඳ දැනුවත් බව. දැනුම තමයි අපේක්ෂිත ඉගෙනුම් පළ විදියට දැනුම හාවගේ ස්වරූපය ගැන දරුවන් විස්තර කරා ආකල්ප පුළුක් යොදාගෙන හා පැටියෙක් නිර්මාණය කිරීමට දරුවන් කැමති වුණා. කුසලතා පුළු යොදාගෙන හා පැටියෙක් නිර්මාණය කළා. ස්තුතියි.